හෙලෝ යාලුවනේ, අද ඇවිල්ලා තියෙනවා Samsung කම්පියුටර් එකක් රිපෙයාර් එකට. බලමු මොකද්ද ප්‍රශ්නේ කියලා. පවර් ඔන් කරනවා. පවර් ඔන් කරාට පස්සේ අපි ඔන් කරා. ෆෑන්ස් ඔක්කොම කරගෙනවා. කිසි දෙයක් ඩිස්ප්ලේ ඉන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. ස්විච් එකේ බලක් ගහලා තියෙන්නේ. කිසි දෙයක් ප්‍රශ්නේ නැහැ. මේක මම මගේ අනිත් පවර් සප්ලයි ගහලා බලුවා. ඒත් මෙහෙමමයි. මේක පවර් සප්ලයි ප්‍රශ්නයක් නෙමෙයි. මේක අනිවාර්යෙන් මදර්බෝඩ් ප්‍රශ්නයක්. බලමු මොකද කරන්න කියලා. ඊට කලින් channel එකට subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. bell icon එක click කරන්න. share කරන්න. යාළුවන්ට කියන්න. notification on කරන්න. එතකොට video එකක් අලුතෙන් දාපු ගාමන ඔගලට notification එකක් එනවා. එහෙනම් මම මේ ගලවලා මද බෝඩ් එක ගලවල ඉවරලා අනිත් මේසෙට අරන් යන්න. ඊට පස්සේ මම වීඩියෝ එකට එන්න. හරි යාළුවනේ, මම මද බෝඩ් එක අරගෙන ආවා මේසෙට. පොඩ්ඩක් ක්ලීන් කරලා මම දැක්ක පොඩි පොඩි දේවල් වගේ මම පෙන්නන්නම්. මේකේ තියෙන කැපැසිටර්ස් ප්‍රශ්නයම තමයි. දැන් ටික කරමු. තියෙන හීට් සිංක් එක ලොකුවට තියෙන්නේ. මේ පරණ කම්පියුටර් වල හීට් සිංක් එක Samsung Pentium 4 Magic Station එක කොහෙද මම මතක නැති නම. මෙන්න මේක තමයි ආවට මම ඔයගලට මතකද මම එකපාරක් කම්පවුන්ඩ් ගැන කතාවක් මේ වීඩියෝ එකක් කරා. මතකද මම ඒක කිව්වා කම්පවුන්ඩ් මාරු කරන්න ඕනේ, ඉතින් සර්විස් කරන්න ඕනේ, නැත්තම් ගල් යනවා කියලා. මේ තියෙන ගල් වෙච්ච කම්පවුන්ඩ්. ඊළඟට කම්පවුන්ඩ් ගල් වුණාම මේ තියෙන්නේ කම්පවුන්ඩ් ගල් වුණාම කම්පවුන්ඩ් එකෙන් වෙන රාජකාරිය හරියට සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අපි අනිවාර්යෙන් කම්පවුන්ඩ් අලුත් කරන්නම ඕනේ. කම්පවුන්ඩ් අයින් කරමු. Pentium 4 පරණ කම්පියුටර් එකක් මේක. හරි යාළුවනේ, මම මේක ප්‍රධාන වශයෙන්ම දැක්ක දෙයක් තමයි මෙන්න මෙතන කැපැසිටර්ස් තුනක් තියෙනවා. කැපැසිටර්ස් තුන තියෙනවා. ඒ තුනම සවුත් වල තියෙන්නේ. 1500 UF වෙනවද දන්නේ. දැන් පේනව නේද? 1500 UF තියෙන්නේ මේක. 6.3 වෝල්ට්ස්. ස්පොන්සර්ගේ 5.3 මෝන් නැහැ. 10 ගන්න පුළුවන්, 16 ගන්න පුළුවන්. වෝල්ටේජ් එක වැඩි වෙන්න පුළුවන්, වෝල්ටේජ් එක අඩු වෙන්න බෑ. එන්ඩ ස්පොන්සර්ගේ 5.3 වෙනවද? නැහැ. කයිට් එක තුනක් ඕනේ. දස් දෙසිය UF තියෙනවා. දස් දෙසිය UF වැඩි. ඒකත් තියෙනවා. 1200 UF මයික්‍රෝ ෆැරඩ්ස් තියෙනවා. ඒකත් හරියන්නේ නැහැ. වැඩි වුණාට කමක් නැහැ. අඩු වෙන්න දෙන්න බෑ. එකනම් ප්‍රශ්නයක් නෑ දාන්න.
දැම් මම කියනදේ ගොඩාක් වැදගත් දෙයක් මේක. මේ බෝඩ් එක දිහා හරියට බලන්නේ නැතුව ඔයා රිපෙයා කරොත්, කැපැසිටර් එකක් රීප්ලේස් කරොත් ඔයා ලොකු අමාරුවක් වැටෙනවා. හේතුව තමයි මම ඔයගලට කලින් වීඩියෝ එකක කියලා තියෙනවා කැපැසිටර් එකක ප්ලස් මයිනස් හොයාගන්න කොහොමද කියලා. කැපැසිටර් එකක මයිනස් එන්න මේ පාට කළා දින පේනවත් දන්නේ නැහැ. ඔව් මෙන්න මේ පැත්ත තමයි මයිනස් එක, අනිත් පැත්ත තමයි ප්ලස්. ඒ කියන්නේ මේක මයිනස් මේක ප්ලස්. හරිද? එතකොට මම ඔයගලට මතකද කලින් කිව්වා ફોકસ කරමු. ඔයගලට මම එකපාරක් කලින් කිව්වා මෙන්න මේ කැපැසිටර් එක කියලා ඉතින් මේ කැපැසිටර් එක කියලා ඉතින් මේක මයිනස් කලය කරලා තියෙන එක මයිනස් මේ පැත්ත ප්ලස්. එහෙම නේද හිතන්නේ? මට මේ බෝඩ් එකේ එහෙම නෑ. මේ බෝඩ් එකේ ඔක්කොම අනිත් පැත්ත. මේ බලන්න. මට පේනවත් දන්නේ නෑ. මෙතන කැපැසිටර් එක බලන්න. ලංකල්ල පෙන්නන්නම්.